போடி எக்ஸ்போடி தாண்ட போய் வையும் சரி எனக்கு நடத்தி போய் අයිබෝවන් පාතු එක්ලසින් සිකුරාදා පූර්වභාග 10:30 ට වැඩපිළිවෙල පෙත්සම් පිළිගැන්වීම චන්දිම බීරක්කොඩි මහතා විජේ කලා මහේශර මහත්මිය සුසන්ත පුංචිනමේ මහතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළියන්දර සිද්දමුල්ල हत्न मावते अंक 153 धन स्थाने पढ़ी एच आर वसंत महता लबन पेत्सव पिड़ी गर कथानायक दंगटू हाल दंड खुब्बेकड़ू मावते डिप्नी पढ़ी के क्विंटन डाय सपाल महता लबन पेत्सव पिड़ी गुमल रत्नायक महता गर निज कथानायक आपने मणिपाई पार अंक 180 में धन स्थाने पढ़ी एस प्रसूति महात्म्य लबन पेत्सव पिड़ी योगेश्वरन प्रदीप सभानायर मट्टक्कलप्पु सिन्न उप्पोड़ै वीदि इलक्कम 38 वदियम तिरु सी एन सांबस्वत्तिडमिरुंदु किडैक्कप्पेट्ट मनुवै इच्चबैक्कु समर्पिक्किन्रेन् गरु नालक प्रसाद कोलोन्नी महता गरु मोहम्मद नवावी महता ऑनरेबल स्पीक डेप्यूटी स्पीकर आई प्रेजेंट द पेटिशन रिसीव फ्रॉम Mr. T. Ponnambalam of 113/23 Jayamavacha Kurunegala Road Putla Garu S. Garu Buddhika Patirana Mahata गरु एम एच एम सलमान महता गरु बंधुला गुणवर्धन महता गरु सुनील हंदुनेत्ती महता गरु वैद्य नलिंद जयतिस्स महता गरु एस एम मारिका महता गरु उदय प्रभात गम्मांपिल महता मम आनगर नियोजक कथानायक तुमनी गरु मुदालम तुमागे असीमट नियोजक कथानायक तुमनी सत्य देखक काल लिलनो गरु नियोजक कथानायक तुमनी मे प्रश्न इदिरिपत करे पहुगे नोवेंबर मासे एनिसा मे काल इक्मनिम पिल्तुर लबा दीमट अमात्य तुमा उत्साह करनो अपि आगे करनो गरु महिंदानंद अलुत्गमगे महता गरु नामल राजपक्ष महता गरु वासुदेव नानायकार महता असमी कंदुराट नाव गम्मान यटितल पहसुकम हा प्रजा संघवाद अमितुमागे असीमट साथी देखा कल दिलेनो बुद्धिक पतिरन महता गरु एस एम मरिका महता गरु एम एच एम सलमान महता प्रतिसंधान कमीशन सभा निर्देश क्रियात्मक दिदात्न एक चक्रलेखने अणु नगर निरपरा दिशिक वल दिदात्न दाहत दहल वसर वल इद्रिपत् गैटल प्रमाण पात संधान परधि वे दिशिके त्रिकुणामल इद्रिपत् गैटल संख्या तुंदासारसी विषय अटाई अंपार दिशिके नमदा सारसी पणस्तुनाई मणकालपु दिशिक्के पंदास पहलवाई मुलु एकत्व दाहद्दास अटसी अनुहयाई
දෙක ඔව් 3 දෙක 1 අනුව ඉඩම් නොමැති හා ඉඩම් අහිමි වූ පුජ්‍යලයන් වෙත ඉඩම් බෙදා දීම සිදු කර ඇත 2 1 1 අනුව ඉඩම් නොමැති පුජ්‍යලයන්ට ඉඩම් බෙදා දීම යටතේ යුද ගැටළු පැවතු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පීඩාවටපත් පුජ්‍යලයන්ගේ තොරතුරු ලබාගෙන එම පුජ්‍යලයන්ද ඉඩම් බෙදා දීම සිදු කර ඇත එසේම රජයේ අනුමත කළ සම්බන්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීම සිදු කර ඇත 2 1 2 අදාළ ඉඩම් අහිමි වූ පුජ්‍යලයන් වෙත ඉඩම් බෙදා දීම යටතේ 2013 1 හා 2008 ස්ට්‍රොක් 4 චක්‍ර ලේඛනයේ විධිවිධාන වලට අනුකූලව ඉඩම් කච්චේරි මගින් පමණක් ඉඩම් බෙදා දීම සිදු වූ අතර එම සංඛ්‍යාව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් හෙක්ටයාර 89ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82ක්ද මනකල්පු දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 164ක්ද වේ ඒ අනුව 2013 සිට 2015 වසර දක්වා බෙදා ඇති ඉඩම් ප්‍රමාණය පහසු සඳහන් පරිදි වේ දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලයේ බෙදා ඇති ඉඩම් කැවිල් ප්‍රමාණය 1255යි දිස්ත්‍රික්කයේ අම්පාර 831යි දිස්ත්‍රික්කයේ මනකල්පුව 2029යි එකතුව 4115යි 2 2 එකානු අදාළ පුජ්‍යලයන්ට මුහුණ දී ඇති රජයේ ඉඩම් වල ගැටළු අදාළ විසඳුම් සඳහා ගැටළු හඳුනා ගැනීම ආකෘතිය අනුව තොරතුරු ග්‍රාම නිලධාරී මට්ටමින් හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම්වරු සාකච්ඡාව සම්බන්ධ අදාළ කටයුතු සිදු කර ඇත මෙලෙස ඉදිරිපත් වූ ගැටළු සඳහා 2013 වසරේ සිට 2015 වසර වන විට ලබා ඇති විසඳුම් ප්‍රමාණය පහසු සඳහන් පරිදිය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය විසඳ ඇති ඉඩම් ගැටළු සංඛ්‍යාව 365යි අම්පාර දිස්ත්‍රික්කයේ 294යි මනකල්පු දිස්ත්‍රික්කයේ 1127යි සම්පූර්ණ එකතු 1786යි 2 2 2 යට 90 කොට්ටාසවල දින පැවති යටතේ වාර්ගික කරගත් ගැටළු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් හා කොට්ටාස කීපයකට එකක් බැගින් කොට්ටාසයේ වල දින පැවතිනි කොට්ටාස දිනවල කලින් හඳුනාගත් ගැටළු වලට අදාළ අවශ්‍ය කාලීන තොරතුරු කාර්යාල මට්ටමින් අදාළ පාර්ශ්වයන් කැඳවා ගැටළු විසඳීම සඳහා කඩින් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොට්ටාස 207ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ 446ක්ද මනකල්පු දිස්ත්‍රික්කයේ 178ක්ද වශයෙන් හඳුනාගෙන ඇත. 2 2 3 90 කොට්ටාස දින වැඩසටහන් මගින් විසඳිය නොහැකි වූ සංකීර්ණ ගැටළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ජංගම සේවා සඳහා යොමු කර විසඳුම් ලබා දී ඇත. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජංගම සේවා 15ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ ජංගම සේවා 64ක්ද මනකල්පු දිස්ත්‍රික්කයේ ජංගම සේවා 10ක්ද වශයෙන් මේ අනුව කොට්ටාස දින හා ජංගම සේවා පැවැත්වීම තුලින් ගැටළු 1786ක් මේ වෙනකොට විසඳුම් ලබා දී ඇත. 2 3 4 අදාළ අවසර පත්‍ර විනාශ වූ අත්තානගත වූ අවස්ථාවල එවැනි ගැටළු විසඳීම සඳහා ලියවිලි යහපත් කාලන කිරීම සඳහා ඉඩම් කච්චී ක්‍රමවත් මගින් නැවත තෝරාගෙන බලපත්‍ර නිකුත් කිරීම අත්තානගත වූ බලපත්‍ර සඳහා සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම පියවරගෙන ඇත. මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ලේකන යහපත් කාලන කිරීම 752ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ 1489ක්ද මනකල්පු දිස්ත්‍රික්කයේ 1739ක්ද समस्त 3980ක් මේ වෙනකොට යහපත් කාලීන කිරීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කර ඇත. 2 2 3 5 අදාළ වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම් වල මුල් අවසර කරුවන් අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමෙන් පසුව හා නිරවුල් කිරීම භුක්ති විදී ඇති පුජ්‍යලයන් ඉඩම් කච්චීරි සඳහා යොමු කර අදාළ පරිදි ඉඩම් සම්බන්ධන ආඥා පන්තියර්ථේ අවසර පත්‍ර හා රජයේ ඉඩම් ආඥා පන්තියර්ථේ දීකාරණ බදු නිකුත් කිරීම පියවරගෙන ඇත. ආ තවදුරටත් ඉදිරිපත් වෙන ගැටළු සඳහා 2016 වසරේ සඳහා භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 50ක් වෙන් කර ඇති බැවින් ඉතිරි ගැටළු විසඳීම සඳහා එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති අතර ඒ සඳහා අදාළ කටයුතු මේ වෙනකොට ආරම්භ කර ඇත. ඈ අදාළ නොවේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එක ප්‍රශ්නයක් ගරු අමාත්‍යතුමයන් අහනවා. දැන් මේ චක්‍රලේඛයේ මේ ප්‍රශ්නයට අදාළ චක්‍රලේඛනයෙන් ආවරණය වෙන්නේ රජයේ ඉඩම් පමණයි. දැන් පශ්චාත් යුද සමයේදී උතුරු නැගෙනහිර පළාත් සහ වෙනත් පළාත්වල පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් උත් විශාල ගැටළු සංඛ්‍යාවක් තියෙනවා. එම නිසා මේ ඉඩම් අමාත්‍යාංශයට යම් මැදිහත් වීමක් කරන්න බැරිද?
विशेष अधिकरण अमात्यांश विशेन कालावरोधी विशेष विधिविधान पनत इदिरिपत्करीमट सूदान करगेन आरंज वेला ये संबंधे इडम अमात्यांश मेदियाला मैं पौद्गलिक इडम संबंधे मेदी सिधुकल्ला जनता सहन एक्सल विशेष उन्न प्रवेश प्रादेशिक मम आहन गरु नियोजकथानायकतुमनि संवर्ध उपाय मार्ग जातंद वेलदमात्मागे ऐसीमट गरु नियोजकथानायकतुमनि मम मे प्रश्ने हम्बुनी ईये सति देकक कल देनवने मेक मट अदाला कियलात मम बलन्न ओने सति देकक कल ओबतुमाट मे प्रश्नेट उत्तर देन्न अदालद नद्द कियला पहेदिला कियला कियन एकत बलन्न ओने मट प्रश्ने हम्बुनी ईये एकई मट कल मम इदिरिपत् कले डिसेंबर मासे गरु नियोजकथानायकतुमनि मे मट हम्बुनी ईये समुलोट कलिन इल्लुवे दैन समुलो कियलात इवरई प्रकाश हरी एक्तवासेम अभी काटवत आराधना करेने इतुमा लंकावट अविल्ला इतुमा मे सम्मेलने तीला अभी आराधना कर एक सहभागिन के अभी होटल वोल्ट गिवेतने अभी मेवत करेने अभी इन्न किवा दें पशुअन मेतन उसावीकल मे कन्ने द सुप्रीम कोर्ट ऑफ फ्रांस डज नॉट कन्विक्ट In England there are in France there are civil courts, tax courts, administrative courts. There are civil courts, criminal courts. That's all. All you can do is you can appeal. If you appeal, if you are convicted, and if you appeal on a conviction, if the Supreme Court upholds the appeal, that is quashed. Otherwise, they uphold the sentence stands. नडु मुखद अदाल उसाव्य बल श्रेष्ठाधिकरण कौरवत् मे वरदार तीर्ण करगत दंड मे लंका होगे मे तमुना से सहयोग दुन राजपक्ष रेजिमे हो मे रटे ने दम बल दम बिलियन बिलियन दाहक बिलियन दाहक अभी वेपुट गेवन सिद्धुला बिलियन दाहक अभी वेपुट गेवन सिद्धुला मे मे मंत्री तुम लीन हटिट मिनुस्तु के सूरा कैवा ने इडांग अरगेन सूरा कैवा मिनुस्तु के साली सूरा कैवा मे लज्जा नैतु एविल्ला मुकद्द मे तन अहन्ने मे लंकावे तियन मान लंकावे मे ऑर्डर गरु नियोज्य कथानायकतुमनि मैत्रीपाल सिरिसेन जनाधिपतितुमा मे आरंभ करो आंडुवट अद लोके मिनिस्सुन मे जॉर्ज सोरोस्ला गेन्न मेगुल गिहिं वेंदा बुलत् दुन्ना एक एक वतावे नै सीट भाग कमीट भाग कमी का सीट दहा कमी का කවුද මෙහාට එන්නේ මේ මිනි 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 මිනිස්සු බයයි මිනි මිනිස්සු බයයි ඒක ඒකයි ඒකයි ඒ ඒකයි වෙලා තියෙන්නේ මේක මේ ප්‍රශ්නය හරි සභාව මේ ප්‍රශ්නය යොමු කරලා තිබිච්ච අදාළ ඇමතුමා කිව නිසා අගමැතිතුමා පැහැදිලි කිරීමක් කරන්න නිසා මම පැහැදිලි කරා ඇමතුමාට අදාළ මේ ප්‍රශ්නය නැවත අදාළ විදියට යොමු කළා ගරු අගමැතිතුමනි ඒකට පැහැදිලි උත්තරයක් එන ඇමතිවරයෙක් දෙන්නත් පුළුවනි. මොකද තුමාට ප්‍රශ්නේ ඇසිවර්තියයි. මමයි ජනාධිපතිය ගියේ නිසා මං කිව්වා අපි ආරාධ්‍ය අමුත්තටියට ගියේ. අපි ආරාධනා කරන්න ගියේ නෑ. හොඳයි. වේදන්ුත් නෑ. ගරු ගමාපල බැතුමා ගරු මේ
इकोनॉमिक फोरम सोरोस प्रसिद्ध इंडिया यूरोपें अमेरिकावें प्रसिद्ध है मैं धनवाधिक्रमे अड़पाड़कियन एव हदन किल स्टिग्लिट्ज के वामांशिक मेघोल्लो कमती है मेघोल्लो होरकांकरण आर्थिक दीज आर क्रोनिक कैपिटलिस्ट मो मुंटोन उंगे धनवादे पुलवां तरह हम करगंड स्टॉक मार्केट हम करगत्ता दें स्टॉक मार्केट कैपिटल के अम्मेल भयला तव मास तुन हतर कि होरकांकर पुदिया मे रटट हेलीवेन ए निशा ये काले तम हो नीतिज्ञ होयागंड मे आर्थिक विशेषज्ञ ने गरु कथानाय तो मंग हाण गरु बंदल गुरु मैं तुम लीड द हाउस නියෝජ්‍ය කතානායක තුමනි අගමැතිතුමා පැහැදිලි උත්තරයක් දුන්නේ ඒකට. ආයිත අවශ්‍ය නැහැ. නෑ ආයිත අවශ්‍ය නැහැ. තව බෑ දැන් සප්ලිමන්ට් නෑ. අගමැති උදේ ගමම්පල මැතිතුමා. නියෝජ්‍ය කතානායක තුමනි සබ්. ගරු අගමැතිතුමන් උන්ට ඕනි මුන්ට ඕනි හම්බ කරන ආර්ථිකයක් කනාදි වශයෙන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ගරු අගමැතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවම මේ ගරු සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ට ඒක ඔබතුමාට කියන කියලා ඔබතුමා කියන්නේ ඔබතුමාට ආමන්ත්‍රණය කරා මගේ ප්‍රශ්නේ තුමා උත්තර දුන්නේ ඉතින් රාජපක්ෂ රජමේ මෑන්නම් ගාගන්න කියන තොප්පිය මට මගේ ප්‍රශ්නේ ඇහුවේ පිටේ ඉන්නවා බොරු අගමැතිතුමා පිටේ ඉන්නවා මිනිමරෝ ඉන්නවා උන් ඉන්නවා මුන් ඉන්නවා ඒ රාජපක්ෂ රජමේ ගැන කතා කරේ දැන් මෙතුමත් එහෙම ඒ ඝණයට වැදෙනවා නම් ඉතින් එහෙනම් ඉතින් මට කරගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එතුමා නැගිටලා කියන මං ඒ ගන්නේට අයිති කියලා මම කිව්වේ නේ. හොඳයි ගරු මම order please order උදේ ගමම්පල මැතිතුමා විසින් ඉදිරිපත් කරන පැනයට මලික් සමරික මැතිතුමා කිව්වා තව සති දෙකක් ඇතුළත පිළිතුරක් ලබා දෙනවා සොයලා බලලා ඒ පිළිතුරට දෙන්න එතුමාද යෝග්‍ය කියලාත් එතුමාට පැහැදිලි නැහැ කියලාත් කිව්වා ඒ අතරතුර පැහැදිලි කිරීමක් ගරු අගමැතිතුමා විසින් කරන ලදී ඒ නිසා ඔබතුමා මන්ත්‍රීවරයෙක් දින අයිතියක් හැට පැන්නගපු ප්‍රශ්නෙට තව සති දෙකකට පස්සේ පැහැදිලි පිළිතුරක් අදාළ අමාත්‍යාංශයෙන් අවශ්‍යද නැද්ද කියන මත පදනම් කරගෙන ඒ ප්‍රශ්නෙට දින අවස්ථාව මෙතන ඉවත් වෙනවා මොදයි දෙවනි වටය උතුමාට ඉස්සලා කිව්වා ගරු බඳුරුගුණ 15 වෙනි අංකයේ උතුමා ප්‍රශ්නේ අසනවා උත්තරයක් දුන්නා කිව්වා ඒක කොහොමද සති දෙකක් කල් ඉල්ලලා තියෙන මොදල් නැමෙතුමා question number 15 2 weeks ඔව් honorable member minister okay thank you දෙවනි වටය අංක 1 බුද්ධික පතරණ මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා සභාගත කරනවා සල්මන් මන්ත්‍රීතුමා අංක 2 අහන්න ප්‍රශ්න ඉදිරිපත් කරනවාද ඔව් අහනවා සති දෙකක් කල් ඉල්ලලා තියෙනවා සති දෙකක් කල් ඉල්ලනවා අංක 4 සුනිල් හඳුන්නේ ති මන්ත්‍රීතුමා අංක 3ක් තියෙනවා සමාවෙන්න බඳුල්ගුණ මැතිතුමා ඔබතුමා ඉන්නවා ග්‍රාමාන්තතුමා එහෙට පිළිතුරු දෙන්න සූදානම් නිසා මේක ඉතා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න අසනවාද කියලා අහන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ අසන හොඳයි ගරු අගමැතිතුමා ප්‍රශ්න අංක 3 කතා නැකතුනේ මේ සම්බන්ධ විවාදයක් අපි නියම කරලා තියෙනවානේ
සමහර සංඛ්‍යාලේඛන ගැන මම සෑහීමටපත් වෙන්නේ නැහැ. Let me check it up and do it. I don't want to give other. හොඳයි. සත්‍ය දෙකක් ඉල්ලනවා. අංක 4 සුනිල් හඳුනිලි මැතිතුමාගේ ප්‍රශ්නය අසනවා. දෙවනට you can table it. No no there's a case pending in this matter sir. I need 2 weeks time. 2 weeks okay. වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්තුමාගේ පස්වෙනි ප්‍රශ්නය අසනවා. අහනවා. Item number 5th question. I'm tabling it. Tabling. Yes. ඒකට පිළිතුර සභාගත කරනවා. දරු මරිකා මන්තුමාගේ ප්‍රශ්න අංක 6. ප්‍රශ්නය අහනවා. ප්‍රශ්න අංක 6 අසනවා. අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. ඒකට මාසයක් කල් ඉල්ලනවා. නියෝජ්‍ය කතානායකතුමා දැන් මේ ප්‍රශ්නේ දාලා මාස 4ක් වෙනවා දැන් මේ හොරකම් කරපු ලයිස්තුව මං ගා තිනවා ලංකා බැංක මේ ලංකා පුත්‍ර බැංකුවට කෝටි 2000 පොලි තියපු ඒවා මහා භාණ්ඩාගාර ලේකම්තුමාගේ නිර්දේශයෙන් අප නැතුව ණය දුන්න තියෙනවා මං කැමතියි ඒකට උත්තර දෙන්න පුළුවන් නම් මේ ලයිස්තුව මට සභාවට කරන්න පුළුවන් උත්තර දෙනවා අනිවාර්යෙන්ම බලන්න අපි සති දෙකකින් දෙන්න බලන්න එතකොට අපිට පුළුවන් හොරකම් කරපු ලයිස්තුව ඔක්කොම පෙන්වන්න අප නැතුව මේ අනිත් බැංකු වලට පොලි තියද්දි තව මේ බැංකුවෙන් කාගේ උපදෙස් මත කාගේ නිර්දේශ මත හොරකම් කරන ජනාධිපති වරණ සල්ලි දුන්නාද කියලා අපිට කියන්න පුළුවන් හොඳයි ඔන්න විවාදයක් இல்லන්නේ ඒක ඔව් හොඳයි ගරු මහින්දන දල්ගම කැමැතුමාගේ ප්‍රශ්නය ප්‍රශ්න අසනවා අයිටම් නම්බර් 8 ක්වෙස්චන් නම්බර් 8 මහින්දන දල්ගම කැමැතුමාගේ ප්‍රශ්න අසනවා අහනවා බඳුළු සභාගත කරනවා සභාගත කරනවා ගරු නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රශ්නය අංක 9 ඒ අසනවා සභාගත කරනවා සභාගත කරනවා बुद्धिका पत्र माता प्रश्न आसन प्रश्न आसन निमाल श्रीपाद मेत्तुमा सभागत प्रश्न दुलसिनी प्रश्न मारिका मेत्तुमा नीति साम दक्षिण संघवाद मेत्तुमा सीमट ये प्रश्न आसन मारिका मेत्तुमा Unit time. नहीं कहीं भी नहीं. Anybody is going to question, ask this question? नेतन प्रश्न याना उन्दाय. एक प्रश्न आसान लगे निक नहीं. एक. ईलंगे कर बान. ईलंगे कर. You have to have discipline in that. Right. तुम लांग. That's all. स्तावर नियोग विशिष्टों देखे आटे ते गरु दिनेश कुलवाद में तुम्हा ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි 23 දෙක යටතේ මට අහන්න තියෙන දේද ඔබතුමාගේ ප්‍රශ්නද නෑ මට අමතුතුමා කිව්වා අමතුතුමාට ලැබිලා නැහැ ඒක නිසා වෙන දිනයක අහන්න කියලා ඔබතුමාගේ ප්‍රශ්නය අද ඉදිරිපත් කරොත් ගරු අමතුතුමාට නෑ I will take it up on another day because the honorable prime minister going to reply 23-2 that I had asked earlier ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපරාජය ලද ජනවරම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටි අතර එම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත තවද පළාත් පාලන ආයත සඳහා මැතිවරණ නොපැවැත්වීමට හෝ මැතිවරණ පැවැත්වීම නිකරුණේ කල් දැමීමට හෝ කිසිදු වුවමනාවක් රජයට නොමැති බවද අවධානය කර සිටිමි. එසේම පළාත් පාලන ආයතනවල නියෝජනය වැඩි කරමින් 25% කාන්තා නියෝජනයක් සහතික කර පළාත් පාලන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර රජයේ විසින් ගනු ලැබී ඇති බව සිහිපත් කරමි. කොට්ටාස සීමා නිර්ණ කිරීමේ ජාතික කොමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය පිළිබඳ වාර්තාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 3 වගන්ති යටතේ අංක 1928/26 හා 2015 8 21 වෙනි දින ගැසට් පත්‍රයේ මගින් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වුවද මෙම සීමා නිර්ණය කිරීමේ කමිටුව විසින් කරන ලැබූ නිර්දේශ සම්බන්ධයෙන් දැවැන්ත මහජන විරෝධය
විරෝධතාවයක් එල්ල වූ අතර එමගින් ජාතික සංහිඳියාව බිඳ වැටෙන බවටද චෝදනා එල්ල විය. ඒ අනුව කොට්ටාස සීමා නිර්ණය කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචන විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනතේ 3 ඈ වගන්ති යටතේ පළාත් පාලන ආයතන කොට්ටාස සීමා නිර්ණය විමර්ශන කමිටුවක් පත් කරන ලදී. පාර්ලිමේන්තුව ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජන වන පරිදි මෙම කමිටුව පත් කරන ලැබුව අතර එයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා නිලධාරි කමිටුවක්ද පත් කරන ලදී. එම කමිටුව විසින් මේ පිළිබඳ උනන්දුවක් දක්වන ලෙස දක්වන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා මහ ජනතා වෙත සිය නියෝජන ඉදිරිපත් කිරීම සඳහා 2015 නොවැම්බර් 30 වෙනි දින දක්වා මාසයක් කල් ලබා දෙන ලදී. එහෙත් මෙලෙස ලබා දෙන ලද මාසක කාලය ප්‍රමාණවත් නොවන බව ගරු අමාත්‍යතුමා විමර්ශන කමිටිය විසින් තීරණය කරනු ලැබුව අතර ඒ අනුව කාලය තවත් මාසකින් දීර්ඝ කරන ලදී. එහෙත් මීට පසුද තවදුරටත් පැමිණිලියා යෝජනා ලැබීමෙන් පැවති බැවින් 2016 පෙබ්‍රුවාරි 20 වෙනි දින පැමිණිලියා යෝජනා බාර ගැනීම අවසන් බවට අවසන් නිවේදනය නිකුත් කරන ලදී. එහෙත් එම දිනෙන් පසුද තවදුරටත් පැමිණිලියා යෝජනා ලැබීමෙන් පවතී. මේ නිසා සීමා නිර්ණය පිළිබඳ පැමිණිලියා යෝජනා විමර්ශනය කිරීමේ කාර්ය අපේක්ෂිත තත්වයට වඩා සංකීර්ණ තත්වයට පත්ව ඇත. මෙම අභියාචනා සලකා බැලීමේ ක්‍රියාවලිය තුලින් කොට්ටාස සීමා මායිම් නැවත සලකා බැලීමෙන් අනතුරුව සීමා නිර්ණය කිරීම පිළිබඳ අවසන් තීරණයට එළඹිය යුතු ඇති අතර මෙම කමිටුවේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනු ඇත. ඒ ආකාරයට සීමා නිර්ණයනය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැති බවත් නිසි ජනතා නියෝජනයක් සහතික කිරීමේ හැකියාවක් නොමැති කොට්ටාස සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලන රජයේ වූ ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලටද පටහැනි බවත් අවධානය කරමි. එසේ දැනට පළාත් පාලන ආයතනවල පරිපාලන බිඳ වැටී ඇති බවද විවිධ පාර්ශ්ව විසින් සිදු කරන ලබන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර රජය විසින් සීමා නිර්ණය කිරීමේ කටයුතු කල්මරමින් සිටින බවට එල්ල කරන ලබන චෝදනාවත් තරයේ ප්‍රතික්ෂේප කරමි. අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය නිර්ණය කැටියට ප්‍රකාශනපත් කරේ පොඩි පැහැදිලි කරී දීම කිරීමක් අගමැතිතුමාගෙන් ඔව් දිනේෂ් අහන්න කැමැතියි. මොකද අගමැතිතුමාගේ පිළිතුරු ප්‍රකාශය අනුව නොවැම්බර් මාසේ විමර්ශන කොමිටියක කාලේ හමාර වුණා. ඒක යලිත් දික් කරා. ඊට පස්සේ ජනවාරි මාසේ හමාර වුණා, යලිත් දික් කරා. ඒක පෙබරවාරි මාසේ මැද හමාර වුණා, යලිත් දික් කරනවායි කියන මේ නොනවතන දිගු කිරීම ඉතා සැලසුම් ගතව මේ ඡන්දය නොපැත්වීමේ ක්‍රියාමාර්ගයක හැසිරීමක් බව ඉතාම පැහැදිලිව අද රටේම සාකච්ඡා වෙනවා. ඒ සාකච්ඡා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තරඟ කරන්න ඉන්න අය වගේම එක්සත් ජනතා නිදහස් සම්දේ සන්ධානය අනිත් පක්ෂවල තරඟ කරන්න ඉන්න සියලු දෙනාගේම විරෝධය කලකිරීම මේ ගැන ඇති වී තිබෙනවා. මේ කාරණය අගමැතිතුමා අපිත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී ඉතාම පැහැදිලිව මේ කොමිටියට කිව්වා ජනවාරි මාසේ ඉවර කරන්න කියලා. එයා ඒකඟ වෙලා ගියේ පාර්ලිමේන්තුවට පැමිණ. ඔබතුමා ඉදිරියේ පාර්ලිමේන්තුවට පැමිණ රජයේ නිලධාරීන් මෙසේ එකඟ වෙලා ගිහිල්ලා වෙන දෙයක් කියන්න පටන්ගෙන තිබෙනවා නම් පළාත් පාලන මැතිවරණ නීතිය යටතේ ගිය අවුරුද්දේ හමාර වුණා පළාත් පාලන ආයතනවල කාලේ. එතකොට වැඩිම වුණොත් එය විසුරුවා හැරීම තුළින් අවුරුද්දක් ඇතුළතදී ඡන්දේ තියන්න ඕනි කියලා මැතිවරණ කොමසාරිස්වරයා අලුතෙන් පත්වෙච්චි තනතුර එතුමා සතුටෙන් බාරගෙන මැතිවරණ කොමිසම කියලා එකක් හදාගෙන එතනදි බාරගත්ත දවසකව වෙලාවට ඡන්දේ තියෙනවා කියලා කවුරු කිව්වත්. දැන් ඡන්දය තිබිය හැකි කාලය මාර්තු 31 වෙනිදාට සිට තිබෙන බව ආණ්ඩුවක් මැතිවරණ කොමසාරිස්තුමත් මීට කලින් ප්‍රකාශ කළා. දැන් අප මාර්තු 31 වෙනිදා ප්‍රකාශයට පත් කළ යුතු ඡන්දය මෙලෙස යටපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත් නමුත් අගමැතිතුමාගේ කතාව හැටියට යහපාලනීය බවත් අගමැතිතුමා පෙන්නුම් කරන්න හදනවා.
මම ඊටම කනගාටු අගමැතිතුමා එහෙම ප්‍රකාශයක් කිරීම ගැන මේ රටේ සහ ලෝකේ පුරා පළාත් පාලන ආයතනයේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පදනම හැටියට සලකන්නේ. එයයි තමයි එදිනදා ජනතාව එක්ක ඉන්නේ. අගමැතිතුමා අපි කරුණ ඉදිරිපත් කරාම ජනාධිපතිතුමාට අපි කරුණ ඉදිරිපත් කරාම පිළිගත්ත රටේ එදිනෙදා No, I'm not going to make a speech. I want to get this clarified. Honorable Deputy Speaker, it's a very important issue because 300 councils have been dissolved and it's under the rule of some officers. They are helpless. They can't do day-to-day work. That is essential for the ratepayer. ඒ නිසා ගරු අගමැතිතුමනි මාර්තු 31 වෙනිදාට නීතියෙන් ඡන්දය ප්‍රකාශ කරන්න තිබෙන දේ මැතිවරණ කොමිෂමට प्रकाश करीला स्वाधीन खुमसम खटियट वेडकरीला उब तुम्हाल मे खलदान से मे पीलारी पद पत्न हदन खलदान से नवत्ग्रमात्मे यहालने नामे कलयुत एकम प्रजातंत्रवादी क्रियावाद मंगा सिटी नब तुम कि मे प्रश्न पशुवृद्धि मारत मे පලාත්පාලනායතන විශාල ප්‍රමාණයක කාලය අවසන් වුණා. මේ මාර්තු 30 වෙනකොට එකට අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙනවා. නමුත් මාර්තු 30 ඉඳන් මැයි මාසයේ අග දක්වා එක දීර්ඝ ක්‍රීමක් කරපු නිසා ආසන්න වශයෙන් ගත්තොත් මාස 10කට වඩා වැඩි කාලයක් බොහෝ පලාත්පාලන ආයතන ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නිශ්චිත ජනතා නියෝජිතයන් නැතුව නිලධාරි කණ්ඩායමක් අතින්. ඒ නිසා ග්‍රාමීය වශයෙන් තිබෙන විශාල ගැටලු ප්‍රමාණයක් විසඳන්න බැරි තත්ත්වයක් මතුවලා තිබෙනවා. කසල එකතු කිරීමේ ප්‍රශ්නේ, බල්බ් එකක් ගියොත් ඒ දාව ගැනීම ප්‍රශ්නේ, අතුරු පාරවල් පිළිබඳ ප්‍රශ්නේ, ගමේ ඉන්න මහජන නියෝජිතයා උදේ ඉඳන් මේව ඇවිදැවිද හොයපු අය. ඒගොල්ලන්ගේ වෙන අඩුපාඩුකම් තියෙන එක ඇත්ත. නමුත් ගමේ සාමාන්‍ය දේ පවත්වාගෙන යාමේදී මේ ආයතනවල නියෝජිත මාතෘන් විශාල කාර්යභාරයක් කරලා තිබෙනවා. මොන දේශපාලන පක්ෂයක වුණත්. හැබැයි දැන් සැලකිය යුතු කාලයක් තිස්සේ එම ආයතනයන් සක්‍රීය නොවීම හේතු කොටගෙන ඒ මුළු කාර්යම අඩපණ වෙලා තිබෙනවා. ඒ නිසා निश्चित वसीम जनता नियोजितयान तोरा पत्कर्गन मेम आयतनयान पालने कलियुतु तिबेनवा एनिसा सा चांदीक्मनिन तियन्नो एक देवनी करुण गत्ताहम दैन मे सकस्कोट तिबेन पनत दैन नव पनत मे पार्लिमेंतुरे इदिरिपत् करपु वेलावेदी एतोट अताउल्ल तमयि पलात्पालन अमात्यवरया अपि अपे विरोधे सटहन करगन्न किला तिबेनवा ए पनतट विरुद्धव हेन्साड् वार्तावेक तियेनवा मा दैक्क मेक एकमतिकव किला किव्वट नै अपि पहेदिलिव अपे विरोधे सटहन करला तिबेन हेन्साड् वार्ताव ए वितरक् नेवेयि ඒ පනත පිළිබඳ සංශෝධන ගණනාවක් අපි ඉදිරිපත් කරා. මට මතකයි මේ වෙලාවේදී අතාවුල්ල අමාත්‍යවරයා කිව්වා ඒ සංශෝධන ඉතයි දැනට මේ සීමා නිර්ණ කමිෂන් සභාවපත් කර ගැනීමේ අරමුණින් මේ පනත සම්මත කරගමු. හැබැයි අනිත් සංශෝධන අපි ගේන්නම් කියලා. නමුත් ඊට පස්සේ අවස්ථාවකදී නැවත සංශෝධන ආවත් ඒ අත්‍යවශ්‍ය සංශෝධන මේ පනතට ගෙනල්ලා නැහැ. ඒ නිසා මේ පනත එක පැත්තකින් ඡන්ද ක්‍රමයක් හැටියට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද නියෝජනය කරන ඡන්ද ක්‍රමයක් නෙවෙයි. ඒක විකෘති ඡන්ද ක්‍රමයක්. අනිත් එක තමයි ඒ ඡන්ද ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී විශාල ගැටලු බාධක ගන්නවක් තිබෙනවා. ඒ නිසා මාර්තු 30ට කලින් ඡන්දෙට යනවා නම් මේ පනත වෙනස් කළ යුතුව තිබෙනවා. දෙක. තුන්වෙනි කරුණ ගරු කතානායකතුමනි, නියෝජක කතානායකතුමනි, දැන් අපි ඡන්දෙ තියනවා නම් මම කියන්නේ ඔබතුමාලා අලුත් විවස්ථාවක් ගැන සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ විවස්ථාවට නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව ඇතුල් කරලා තිබෙනවා. නව ඡන්ද ක්‍රමයක් ඇතුල් කිරීම පිළිබඳව ඇතුල් කරලා තිබෙනවා. ඒතර අපි දැන් පළාත් පාලන ඡන්ද ක්‍රමයේ දැන් අලුතෙන් හදපු ක්‍රමයකට යනවා. හැබැයි විවස්ථාවෙන් එන්න පුළුවන් තව ක්‍රමයක්. එතකොට පළාත් පාලන ආයතන වලට එක ඡන්ද ක්‍රමයක්, පාර්ලිමේන්තු වලට තව ඡන්ද ක්‍රමයක් වෙන විකෘතියක් ඇති වෙනවා. ඒ නිසා අපගේ යෝජනාව කරු කතානායකතුමනි, පැවති පරණ ඡන්ද ක්‍රමයට අනුව මේ ඡන්ද ඉක්මනින් තියන්න. මේක තවදුරටත් අදින්න එපා. පළාත් පාලන ආයතන වලට, පළාත් සභාව වලට, පාර්ලිමේන්තු වලට එක ඡන්ද ක්‍රමයක් අලුත් විවස්ථාවට ඇතුල් කරන්න. එහෙම නැතුව මෙතන දේශපාලන සූදු ගෙනියන්න එපා. සමහර අය කල්පනා කරනවා තමන්ගේ පක්ෂය ඇතුලේ ඇති වී තිබෙන අර්බුදය කාලය විසින් විසඳා ගැනීම අරමුණින් මේ පළාත් පාලන ඡන්දය කල් දාන්න ඕනේ. මේක තමයි ඇත්ත අරමුණ. පක්ෂය ඇතුලේ අර්බුදයක් තිබෙනවා. පළාත් පාලන ඡන්දේ නිශ්චිතව ආපුවාම ඒ අර්බුදේ සමාජයට ප්‍රකාශයටපත් වෙනවා. එක්කෝ එකට ඉල්ලන්න ඕන, එක්කෝ බෙදිලා ඉල්ලන්න ඕන. ඉතින් ඒක වළක්වා ගැනීම අරමුණින් මේ ඡන්ද කල් දැමීම තියෙනවා. ඒක තමයි පළාත් පාලන අමාත්‍යතුමා නියෝජනය කරන මතේ. මම මෙතන විවෘතව කියන්නේ. ඒක තමයි තුමගේ මතය. මේක එයාට පක්ෂිකුත් නැහැ. හරි, ඒක වෙනම දෙයක්. පොඩක් ඉන්න මං කියන්න. පොඩක් ඉන්න මං ඔය උත්තර දෙන්න මං නෑ මගේ කිව්වට පස්සේ ඉවර කරන්න. නෑ නෑ මම ඊළඟ ඔබතුමා ඉතර දෙන්න. ඒ නිසා එකක් තියෙනවා කරු කතානායකතුමනි, පක්ෂය ඇතුලේ අරපොත විසඳා ගැනීම වෙනුවෙන් ඡන්ද කල් දැමීම උපක්‍රමයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂේ උපක්‍රමයක් තියෙන පුළුවන්කම තියෙනවා. දැන් ඊට හොඳ තත්වයක් නෙවෙයි තිබෙන්නේ. තව මොනවද සැලසුම් ටිකක් තියෙනවා. ඒ සැලසුම් ටික කිව්වම නොවැම්බර් මාස වෙනකොට කලාව සුබ වෙයි කියලා ඒ දක්වා කල් දැමීම මූමනාවක් තියෙනවා. ඒ නිසා මේ උවමනාවන් නිශ්චිත ලෙස ගැට ගැහිලා තිබෙනවා යම් දේශපාලන අරමුණු වෙනුවෙන්. අපි කියන්නේ
දේශපාලන අරමුණු පසෙකලා එම ආයතනවල ජනතා නියෝජිතයන් තෝරා පත් කරගන්න අවස්ථාව දෙන්න මාර්තු 30 වෙනිදා නොවැම්බර් මාසේ දක්වා යනවනම් මම ඉත අවුරුදු එකහ මාරකට අධික කාලයක් මේ පළාත් පාලන ආයතන අක්‍රිය වෙන එක මේ හැම මන්ත්‍රීවරකම පිළිගන්න ගම්වල ඇති වෙලා තියෙන තත්ත්වය ඒ නිසා තවදුරටත් කල් තමන්න ඉඩ කඩ ඉඩ නොදී මාගේ පැහැදිලි කිරීම හොඳයි ඉඩ නොදී මේ පළාත් පාලන මැතිවරණය වහන්න පැහැදිලි සදාහරු කටයුතු කළ යුතු කියන එක තමයි අපගේ ස්ථාවරය මුස්තෆා මැතිතුමා ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කරන්න මන්ත්‍රී සනේ මන්ත්‍රීතුමා කිව්ව මගේ මතය මේ ඡන්දේ කල් දාන එක පක්ෂ ප්‍රශ්නයක් බුඩ කියලා කිසිසේත්ම නෙවෙයි මන්ත්‍රීතුමා මේ සීමා නිර්ණ කටයුතු සීතල කාමරයෙන් කරලා තියෙන්නේ නිලධාරීන් කරපු සීමා නිර්ණයක් මට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕඩර් ඕඩර් ප්‍රාදේශීය දේශපාලන නායකත් මම වගකීමක් මම වගකීමකින් කියනවා ඕඩර් මට කතා කරන්න අවස්ථාවක් දෙන්න හරි නිලධාරී වාදන යටත් වූ මුස්තෆා මැතිතුමා let me speak අඬ මට අවස්ථාවක් දෙන්න ඕඩර් කතා නායකතුමනි ගම සීමා මැතිතුමා මේ සීමා නිර්ණ කටයුතු හරියාකාරව කළා තිබ්බ නැති නිසා අභියාචනා 2000ක් විතර තිබ්බා. දැන් කොට්ටාෂ 6000 සීමා නිර්ණය වෙනස් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ මතයට අපි ගරු කරන්න ඕනේ. ඒ නිසා මම අභියාචනා කොමිටුවක් පත් කළා තියෙනවා. ඒ අභියාචනා කොමිටුව සමහර මායිම් අබේ භූමිය හරියට මැද්ද යන මයින් තියෙන සමහර කොට්ටාෂවල ඒ වගේම සමහර තාප්ප පාවිච්චි කරලා තියෙන මයින් නිර්මාණය කිරීමේදී ඒ නිසා මේ ප්‍රශ්නය निराකරණය කිරීමට මට නිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි මගේ රාජකාරිය කරන්න මට කාල පරිච්ඡේදයක් අවශ්‍යයි ඒ නිසා මේ අභියාචනා කටයුතු අවසන් කළා තමයි ඡන්දය තියන්නේ කියන එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා මේ පක්ෂයක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි ඕඩර් ඔනරබල් ප්‍රයිම් මිනිස්ටර් දරුවගමැතිතුමා මට පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න පළමුවෙන්ම මේ ඡන්ද අපි හැම එකකම පවත්වන එක අපි හැම එක්කෙනාට කිසි විශාල උමනාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය ගැන මම කියන්න පුළුවන් ඉස්සෙල්ලා මේ පාලනය ගැන බලන්න මේක විසුර හැරියන් පස්සේ පාලනය කරන්නේ පළාත් සභාවලින් උතුර හැර අනික ඔක්කොම සඳහන්නේ ඉතින් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනේ මහ ඇමතිවරුන්ට කියන්න මොකද ඔක විසුරා හැරියත් මේ මහා ඇමතිතුරු ඊටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මුදල් දෙනවා. ඉතින් ඒ නිසා සම්බන්ධයක් තියෙනවා. Taman දන්න මහා ඇමතිතුරු තියෙන්නේ. ජරින්දා වික්ටෝරියා UMP ට කියන්න බුල අපි දන්නේ නැහැ කියලා. මෙතන එහෙම කියන්න බෑ. බල්බ් එක නැත්තම් කරුණාකරලා දන්න මහා ඇමතිතුමාට කතා කරලා මේ වැඩේ කරව ගන්න පුළුවන්. නිල නොවුනත් ඔය එක්සත් ජාතික පක්ෂය පාලනය කරන සභා හැර අනික හැම සභාවෙම සභාපතිරු එක්ක මහ ඇමතිතුමන්ලා වැඩ කරනවා. ඉතින් මං හිතන්නේ නැහැ මෙතන ඒ ගැන දොස් කියන්න පුළුවන් කියලා අපිට හැර. ඒ ඕනනම් අහන්නක එක්සත් ජාතික සන්ධානයේ රැස්වීමකට ගිහින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්නේ මේ මහ ඇමතිතුමා මේ වැඩේ කරන්නේ නැහැ කියලා. එච්චරයි තියෙන්නේ ඒක මට කියලා වැඩක් නැහැ. ඔබතුමන්ලා මගේ පක්ෂයට ආවොත් මහ ඇමතිතුරු මගේ පක්ෂයට ආවොත් මං කියන්නම්. අනික අපිට මේක තියන්න ඕනේ. අපිට පළාත් සභාවකත් පාලනය කරන්න නැහැ. මේක තිබ්බොත් අඩු ගානේ ඔය ප්‍රාදේශ සභාව වලින් භාගයක් හරි එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා අපිට තමයි විශාලම කැක්කම තියෙන්නේ මේක තියාගන්න කියලා ඒත් මේක මේ ටික අහගන්නකෝ දැන් මම කියන නෑ නෑ හරි හරි ඉතින් හරි ඔකේ ප්‍රයිම් මිනිස්ටර්ස් ගේ මේ මට පොඩ්ඩක් මට දෙන්න දැන් ඒ නිසා ඒ වගේම ඒත් මෙතන ප්‍රශ්න ගණනකද මං කියනනම් නැගෙනහිර මේ එක්සත් ජාතික පක්ෂයෙන් මතු කරපු යන උඟක් අය අනික් පක්ෂයේ එතන සාධාරණ මේ තියෙනවා මොකද සමය මේ කොටස් බෙදන්න ඕනේ හැම එක්කෙනම සාධාරණ විදියට සමන්තුරේ සභික සංඛ්‍යාව 10යි මුළු ඡන්ද සංඛ්‍යාව 42519යි එක සභිකයෙක් ලබා ගත යුතු 4251යි දෙහිඅත්ත කණ්ඩිය සභික සංඛ්‍යාව 21යි මුළු ඡන්ද 45831යි එක සභිකයෙක් ලබා ගත යුතු ඡන්ද 2161යි. දැන් ඕ දැන් තිරුකුණාමලයේ තියෙන කුච්චවේලි සභික සංඛ්‍යාව 10යි මුළු ඡන්ද ගාන 21931යි එක සභිකයෙක් ලබා ගත යුතු ඡන්ද 2193යි. මොරවැව සභික සංඛ්‍යාව 8යි මුළු ඡන්ද 5948යි එක සභිකයෙක් ලබා ගත යුතු ඡන්ද 740. මම කොළඹ ගැන කියන්නම්. කොළඹ මෙතෙක් කල නගර සභාවේ කිසිවක බහු ආසන තිබුණේ නැහැ. නගර සභාවේ කොහෙවත් තිබුණේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ බලේ ඉන්නවා කියලා හැම තැනම බහු ආසන දාලා. සමහර තැන්වල 3 දෙනෙක් ඉන්නවා. සමහර තැන්වල මෙතුමා කියයි
ब्लू मैंडल एक कैल मे मोदी तव कैल कहुमद मेक हदा कर मुजिबूर मंतुमा की आई कहुमद खडला दिए कैली खडला अमरला मिंचिकल अरकिया मिंचिकल ना वागे तब मेक समोसा हदना वागे मे कोलंब कल्लाती ती मेक 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 सैलास्मक अणु तमांटो ने विधियाट हदन वेला अभी हम क्यूहाम निलधारी ने अभी क्यू एम तुमा क्यों बेसिल एम तुमा क्यू काम गेना मेवा हदलाती है लोरेन्स युद्ध मीदुना मीटवाड़ वो कोलब नगरे मेवा टीका बेदला देना एतवासेम दें मिथुमा मे वेडकाट कर अभी बला मंग योजना करे मेवा करपू निलधारी होयला बल्ला ए आट विरुद्ध परीक्षण पावतला मे गास्तु ये गोल्ले अरगन मे 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 दिस्त्रिक मट्टमे दैन नैकि बेसिल तुम्हें कथा कर लेव हदे संहार उप तुम्हारे मंत्री तुम्हारा विरुद्ध मे 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 करपू एक अन्न इतना ही प्रश्न दिए मम क्यूअने दैंट गेना कामरेट दाल कल्लाती खमे खमे दटे देख अपीट प्रश्न अन्े मे 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 प्रश्न ना मे प्रश्न मे 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 अभी आयक दुन मे 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 एम मे मेतुमला मे प्रश्न लेसी विसदगा बुलवांग मेतुमला सन्दानेना मैत्रीपाल सिरिसेन जनाधिपत नायकतुम हम बेलाम पक्ष की अनता मे प्रश्न कोई पक्ष अलुत् पक्ष की अलुत्पक्ष सन्दानेंगे मैत्रीपाल सिरिसेन नायकत्व बैकी दैंगोलो कोट उड अपीट की अभी दमुना कर यूएमपी एंतर अभी अनाथ करा के मैं अतुलती है प्रश्न अपेक इतना विषय गौरव वासुदेव नायक तुम वलंगु नीति अत्यन मेरटे दन ये वलंगु नीति अट अभियोग अपट मेरट अराजकत्व अनेक वलाकवा बे मे सीमा निर्णय पीलिबंद कथाव विनाकामरे अतुले दागन करना कामरे मगे विरुद्ध अत्यान्न नमोत् मे कथा उड मेरटे जनता परमाधिपत सर्वजन चंद दिन नियम नो कल्याण पुलवा मतिवर्ण कुमिशम कपि पत्कले स्वाधीन क्रियाकर अभी लहमुना मतिवर्ण कुमिश मे सभापत्मा क्यूवा मटोन मेन मे करुण टीक विनाकर पार्लमेंट अभी पार्लमेंट वाम दंडमे इक दवसक वेडाट मे सीमा निर्णय कुमिशम दिगट दिगा दिगने अंड पुल अंद उत्तमात्मकर बे तोर सार्वजन चंद बल अटत्वेनो ये निशा मम इवर ना दू नियोजकर्तमी दें अभी तो ओमनाकरा सीमा निर्णय कल्लतीनवाने मनोहारी प्रदेश पीलिगण मे आंड ये प्रदेश बलि मे वी आरंभ करें पुलवाणी मे चंदम दीमा निर्णय अवसर विलातीजनाकरणाति पक्षे मुदट सीमा निर्णय कल्लतीन एक पिलियारगिन संशोधन दलापियम ऐ अभी आप एक सज्जाति पक्ष के पीली गाड़ बेरी हाँ लास्ती लास्ती हाँ हाँ वो लेगा पीली गाड़ना लोरेंस अग्रमा सीमा नीरन पीलबंद प्रश्न पितरा सीमा नीरन एक प्रश्न मे पनते मेतिवर्ण कुमसारिस्तुमा विसीम पेन्वादी तिबेनवा
संशोधन हतलिस सतरकट अधिक प्रमाण कलयुत इतने हेमनंद अडम तरम पनत संशोधन पटांगणकमति एवगेम उबतुमा योजना करपु अर कांता नियोजने वेडिक्री पीबंध योजना मे नव चंद्रक्रमेट मे अतुल मे हदलति मे चंद्रक्रमेट अतुल क्रीमी विशाल गटल प्रमाण चंद्रक्रमे विकृतिया कति चंद्रक्रमे एनिसा दें मे मे गुडनगाति बिन चंद्रक्रमय घटेर गत्तोत् मेक विकृति वेचि चंद्रक्रमय घटेर तिबेनो एनम मेक एकन सीमा नीर्ण ए कमीशन सभाव करन अतर मे चंद्रक्रमय अति वेति बिन विकृतिता अवसान क्रीम संद साकच्चा वकुन पलात्पालन अमात्यवरय मट अवस्था कीपेकदि किव एपिलम साकच्चा वकरन सूदनम केल नमु तामत एपिलम साकच्चा वकने मोकद मे गुडनगाति बिन पनते अडुपाडुकम विशाल प्रमाणयक तिबेनो गरु कथानायकतुमनि मम उबतुमाट केन आसन्न वशयेन गत्तोत् सैम अपेक्षकेक्म रुपयाल 5000ක අප බඳින්න අපේක්ෂකයෝ මේ මේ රුපියල් නෑ සුවාදින විතරක් නෙවෙයි සාමාන්‍ය අපේක්ෂකයෙක් රුපියල් 25000ක් බඳින්න ඕන 5000යි එතකොට ගරු කථානායකතුමනේ 5000ක් අපේක්ෂක හිටියොත් මිලියන 25ක් වුණ දේශපාලන ව්‍යාපාරයකට අප බඳින්න විතරයි මේ දේශපාලන ව්‍යාපාරේ කුඩු විකුණන්න ඕන මිලියන 25ක් වන්ද අප බඳින්න ඉතින් හැම ලියාපදිංචි පක්ෂයක අපේක්ෂක රුපියල් 5000ක් ඕන අපේක්ෂකයෝ ආසන්න වශයෙන් 5000ක් එනවනම් මිලියන 25000ක් වුණ අප බඳින්න मिलियन विशिपा कांडपाल व्यापार एनसा मेक विकृति सहित मेक मग यदा पार्लमेंट हेन्साट गति मेक तीन अड़पाड़क मेक तीन वेरधि कर्णटिक एनसा एपिन सवधान युमकूतिन मेक मेक हेदे स्वाद मेक मे गु मंत्री मेक हेदे आंड बाले इन को दें हेदे मिनी मेक प्रश्न वेला मुखदरा संशोधन हतलिस सतरतीनो कांता नियोजन अमित साकच्चा आरंभ कर विवाद वासुदेव मंत्रितुमा मे सीमा निर्णय कटयुत चंददायक अंत विशाल හැබැයි නෛතික රාමුව වන්නේ සීමා නිර්ණ කටයුතු වලට අභියාචනා කොමිටුවක් පත් කිරීමේ අයිතිය තියෙනවා ඒ ක්‍රියාදාමයේ යනකොට කිසිසේත්ම ඡන්ද පවත්වන්න බෑ ඒ නිසා ඒ ක්‍රියාදාමයේ අවසන් වූ වාහම තමයි ඡන්ද කොමිසාරිස් මාර්ගයෙන් මේ ඡන්දය පවත්වන්න පුළුවන් ඔබ ඔබතුමා ඔබ හැබැයි මේ නෛතික මේ නෛතික මේ නෛතික ක්‍රියාදාමය වාර්තා වාසුදේව මන්ත්‍රීතුමා වාර්තාව බාර දුන්නට පස්සේ जनता විරෝධයක් සහ දේශපාලන පක්ෂවල විරෝධතාවයක් තිබ්බනම් අභියාචනා කොමිටුවක් පත් කිරීම මගේ යුතුයකමක් රටට ඒ ක්‍රියාදාමය කරගෙන යනකොට කිසිසේත්ම ඡන්දයක් පවත්වන නෛතික පදනමක් නැහැ කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. හොඳයි. ඔබ ඡන්දයක් පවත්වන්න බෑ සීමා නිර්ණ කටයුතු යනකොට. සරි. ඕඩර් ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා අයිබු අයිටම් 1 සභාවේකද? අයි. I move item 2 sir sabha ekangada hi garu dinesh kulada mettuma parliament ota panatak idiripat karahama e panata pilimada rate puravesekta shreshtha adhikaranayata yanda aitiyak tiyena e aitiya yatate shreshtha adhikaranayata idiripat unu petsama me ada dinata lekhana gataka tiyena kamkaru niti riti deka පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයක් පිළි නැහැ. ඒ පිළිබඳ එය නීතිමය වශයෙන් ඒ තනත්තන්ට අයිතියක් නැහැ කියලා අපිට ආපහු එවලා තියෙනවා. දැන් අපි හැම දෙවෙනි වර කියවීමනේ. දැන් අපි හැමුවේ තියෙන්නේ මේ ගරු අපි හැමුවේ තියෙන්නේ මේ 52 මුතුමයි ප්‍රශ්න පැහැදිලි. ඔව් මගේ කාරණේ මම ඉවර කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය පනත පිළිබඳ නිගමනයක් ලබා දීලා නැහැ. පනත පිළිබඳ ලිගමනයක් ලබා දීලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු සභාපති සභානායකතුමාගේ පැහැදිලි කිරීම ලීඩර් ද හවුස් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ 52ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට දාලා අපි කල් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මේ නඩුවක් තිබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මේක ප්‍රතික්ෂේප කෙරුවා. ප්‍රතික්ෂේප කෙරුවා බිකෝස් ඒ නඩුව හරියට දාලා නෑ. ඔය නඩුව හරියට දාලා නෑ. හොඳයි. විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඒ මේ නඩු පිටපතම ගාව තිබෙනවා. දැන් මෙතන
මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම පිළිබඳව තමයි ශේෂ්ඨාධිකරණයට නඩුව ගොනු කරලා තිබෙන්නේ. හැබැයි නඩුව ගොනු කිරීමේදී වෙච්ච තාක්ෂණික ප්‍රශ්නයක් මත, ඒ කියන්නේ වෘත්තීය සමිතිය විසින් තමයි නඩුව ගොනු කරේ. ශේෂ්ඨාධිකරණය විසින් කරපු දේ තමයි වෘත්තීය සමිතිය වලට පුද්ගලයෙක් ලෙස පිළිගන්න බෑ. එනිසා මේක පුද්ගලයෙක් මේ නඩුව ගොනු කරලා නැහැ කියන පදනම් මත වෘත්තීය සමිතිය විසින් මේ නඩුව ගොනු කරා කියන පදනම් මත තමයි ශේෂ්ඨාධිකරණය මේ නඩුව පැත්තකින් තියලා තියෙන්නේ. එතකොට හැබැයි මේකේ කරුණු පිළිබඳ සමලක් කරලා නෙවෙයි. ඔබතුමාලගේ පැත්තෙන් කියන තර්කය හරි. ශේෂ්ඨාධිකරණයේ නඩුව විසිකරන්නේ ටෙක්නිකල් ප්‍රශ්න මතද, ඒකේ තියෙන කරුණු විභාගය ලක් කරලාද, කෙසේ වෙතත් ශේෂ්ඨාධිකරණයේ දැන් නඩුවක් විභාග වෙන්නේ නැහැ. නඩුව ශේෂ්ඨාධිකරණයෙන් පසක තබලා තියෙනවා. දැන් තව අපිට ඕනනම් අවස්ථාවක් තියෙනවා. මේ පනත පිළිබඳ ජනාධිපතිවරයාට පුළුවන්කම තිබෙනවා ශේෂ්ඨාධිකරණයෙන් අදහසක් විමසා සිටින්න. අපි මේක පැත්ත කල් තියෙනවා නම් ජනාධිපතිවරයාට පුළුවන්කම තිබෙනවා මේ පනත පිළිබඳව, එතුමාට තිබෙන විවස්ථාවෙන් පැවරී තිබෙන බලතල පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් මේ පනත පිළිබඳව නිර්වචනයක් ඉල්ලා හිටින්. ඉතින් අපි ඉල්ලා හිටින්නේ ජනාධිපතිතුමාටෙන් ඉල්ලන්න කියලා. මොකද මේකේ වැදගත් කරුණු කීපයක් තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් නම් ඔබතුමාලගේ පාර්ශ්වයෙන් ජනාධිපතිතුමා ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා හිටියොත් මේ පනත පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඝට්ටනයක් තියනවද කියලා දන්වා සිටින්ද කියලා ජනාධිපතිතුමාට මේ පිළිබඳ නිර්දේශයක් ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද වෘත්තීය සමිති වලින් මේ නඩුව ගොනු කිරීමේදී ඇති වෙච්ච තාක්ෂණික හේතු මත මේක ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා. මොකද සැලකිය යුතු ප්‍රමාණික. එහෙම නැත්නම් ගරු කතානායකතුමා වෘත්ති සමිති ව්‍යාපාර විසින් මේ මතු කරලා තිබෙන සංශෝධනය අපිට මේ පනතට ඇතුළු කරන්න පුළුවන් නම් ඒතර ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. මොකද පනතේ එතුමලා වෘත්ති සමිති ව්‍යාපාරයේ ශේෂ්ඨාධිකරණයට යනකොට යම් කරුණු ගැනහැර දක්වලා තිබෙනවා. ඒ කරුණු පිළිබඳ අපි සැලකිල්ලක් කරලා අපි පාද සංශෝධනයක් මේකට ඇතුළු වෙනවා නම් ඒතර ශේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවයකුත් නැහැ. ජනාධිපතිවරයා විමසීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මේ තියෙන කරුණු මේ පනත සංශෝධනය ඇතුළට ගේන්න ගරු අගමැතිතුමා ගරු ඇමතිතුමා එකඟතාවයක් පළ කරනවා නම් ඔබතුමා උත්තර දෙන්න මං කිව්වට පස්සේ ඔබතුමා උත්තර දුන්නොත් ලේසි. ගරු නියෝජක කතානායකතුමනි, දැන් මේ කෙටුම්පත් පනත් කෙටුම්පතක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපුවාම කාර්යක්‍රමය අනුව පුරවැසියෙකුට කොට යෑමේ අයිතිය තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිතියකට අපේ කාර්මික ආරවුල් පනතත් යත්‍රේ තියෙනවා. ඔවුන්ට නඩු දාන්නත් පුළුවන්, නඩු පවරණු ලබන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන්ටත් ඒ හිමිකම ලැබෙනවා. දැන් ඒ අය ගිහින් කියන්නේ මේ පනතේ මේ කෙටුම් පතේ තියෙනවා යම් යම් වැරදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන්නේ නැත්නම් අනනුකූල. දැන් මේක ගැන ඩිටර්මිනේෂන් එකක් දෙන්න ඕන අධිකරණය. අධිකරණය මේ ගැන ඩිටර්මිනේෂන් එකක් කියන්නේ විනිශ්චය තීන්දුවක් දෙන්නට ඕන අනනුකූලද නැද්ද කියලා. ඒ අනනුකූලද නැද්ද කියන ඩිටර්මිනේෂන් එක නොදී මේක ගෙනීමට මූලික විරෝධයක් ආණ්ඩුවේම සොලිසිටර් ජෙනරාල්වරයා විසින් මතු කරපුවාම එය පිළි අරගෙන අධිකරණය මේ නඩුව ඉදිරියට ගෙන යාම සලකා බලන්න බැරිය කියලා කිව්වා. නමුත් මේ මූලික ප්‍රතිවිරෝධය මතු කරපු වෙලාවේ එහෙම කිව්වේ නැහැ අධිකරණය. අධිකරණය කිව්වා මේ මූලික විරෝධය මතු කළත් කියන්න තිබෙන කරුණු ඉදිරිපත් කරන්න කියලා පෙත්සම් කරුවන්ගේ සමිතියට. ඒ අනුව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා. පසුව මූලික විරෝධය මත අධිකරණය කිව්වා මෙය ඉදිරිපත් කළ නොහැකි. දැන් එතකොට ඩිටර්මිනේෂන් නැන්නේ අනනුකූලද නැද්ද කියලා. එතකොට කොහොමද අපි දන්නේ මේ කෙටුම්පත අනාගතයේදී පනතක් වුණාට පස්සේ කිසිම ආකාරයකට ඒකේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරන්න බෑ ලංකාවේ නීත්‍යානුකූල. එතකොට එහෙමනම් මේ සභාව කොහොමද දන්නේ අනනුකූලද නැද්ද කියලා? අපි මේක අධිකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ අනනුකූලභාවය, පරස්පර භාවය තිබෙනවද නැද්ද? එහෙමනම් විශේෂ බහුතරයක් ඕනද නැද්ද? මෙන්න මේ තීන්දුවයි ඕනේ. මේ තීන්දුව අධිකරණය දීලා නැහැ. ඒ නිසා ඔබතුමාට මා ඉල්ලා සිටින්නේ මෙය අධිකරණ ජනාධිපතිතුමාට නිවේදනයක් කරන්න මෙය අධිකරණයට යොමු කරන ලෙස මේ පිළිබඳව විනිශ්චය තීන්දුවක් දෙන්නට. ගරු අගමැතිතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මේ කෙටුම් පතක් සම්මත කරන්න ඉස්සෙල්ලා අවස්ථාවක් තියෙනවා. ඒ කෙටුම් පත නීත්‍යා ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගන්න.
ඒක අඩුපාඩුකම් තියෙන්න පුළුවන් මම කියන්නේ මේ ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනවා ඊළඟ ව්‍යවස්ථාවේදී මේක අපි වෙනස් කරන්න ඕනේ ඒ දැනට මේක තමයි මේ මේ තමයි රටේ තියෙන නීතිය ඉතින් සති ඉතා සුළු කාලයක් තියෙන සතියක් තුළදී තමන්ගේ නඩු නඩුව ඉදිරිපත් කළා ඊළඟට තව කෙටි කාලයක් තියෙනවා ඉතින් අන්න එහෙම අවස්ථාවකදී මූලික විරෝධාත්වයක් අනික්වත් එකට අහන්න සිදු වෙනවා අරගෙන ඊට පස්සේ තීරණයක් දෙන්න ඒ තීරණය දුන්නන් පස්සේ කවසන්න ඉතින් ඇත්ත වශයෙන්ම තමන්ට නඩුව දාන්න බෑ සාවර මේකත් සාවරයක් තිබුණ නැත්තම් පදනමක් තිබුණ නැත්තම් නඩුව එතනින් ඉවරයි දැන් ඒ අනුව මේ 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 සභාවට පුළුවන් ඉදිරියට යන්න දැන් එහෙම තීන්දුවක් දුන්නන් පස්සේ ආපහු ජනාධිපතිතුමාට යන්න බෑ ගිහින් තව පණිවිඩයක් ආපහු මතයක් ඉල්ලන්න මොකද මේක මේ සභාවටයි තියෙදයක් දැන් මේ සභාවට ඇවිල්ලා තියෙන්නේ මේ සභාව තීරණය කරන්න පුළුවන් සම්මත කරනවද නැද්ද කියලා ඒ සභාවට ආවේක ආපෝ ජනාධිපතිතුමාට ගෑක් ගිහින් අහන්න තව මතයක් දෙන්න කියලා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අන්තිම තීරණය ගත්තාන් පස්සේ ඉතින් මේක සභාව තුල අපි තීරණය කරන්න ඕනේ ඒ කියන්නේ මම හිතන්නේ අපේ ඇමතිතුමා අනික් කරුණ ටික දක්වන යෝජකතානායතුමනි ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ කරුණ වලට අමතරව මම කියන්නට ඕනේ අත්ත වශයෙන්ම මේ කෙටුම්පත් දෙක පාර්ලිමේන්තු ඉදිරිපත් කළේ පහුගිය 18 වෙනිදා ඊට පසුව දවස් 14ක් ගත වෙලා පස්වෙනිදා මේක පාර්ලිමේන්තුවේ දෙවෙනි කිවීම සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුණත් සුප්‍රීම උසාවිය විසින් තමුන්ගේ නිගමනයේ ඉදිරිපත් නොකරපු නිසා තමයි මේක කල්පි. ඉතින් මේ කාලය තුලදී මේ සුප්‍රීම උසාවියට පෙත්සම් කීපයක් ඉදිරිපත් වෙලා ඒ පෙත්සම් විභාගයට ගත්ත වෙලාවේ රජයේ සොලිසිටර් ජෙනරල්වරයා මූලික විරෝධතාවයක් නැග්වාර බාසුදේව මන්ත්‍රීතුමා කියාපු විදියට මේ සම්බන්ධව දින දෙකක් කරුණු ඉදිරිපත් කළ දෙපාර්ශ්වය විසින් දින දෙකක කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා මේ පෙත්සම් නිෂ්පබ කරන. නමුත් මෙතෙන් ඉදිරිපත් වෙච්ච යම් යම් කරුණු ගැන සුප්‍රීම උසාවියේ මෙහෙවීම උඩ සංශෝධන කීපයක් අපි ගේනවා. සංශෝධන කීපයක් අද ගේනවා. මොකද සුප්‍රීම උසාවියේ ඉදිරිපත් කරපු මේ මෙහෙවීම උඩ. ඒ නිසා මෙතන අසාධාරණයක් වෙන්නේ නැහැ. අනිත් එක පනතක් ඉදිරිපත් කළාම ඒක සුප්‍රීම උසාවියේ අභියෝගයට ලක් කළාම සුප්‍රීම උසාවියේ තීන්දුවක් දුනාම තවත් වෙනත් අය ඊළඟ ගැන්වසින් කරන්නේ නැහැ. ගත්ත ජනාධිපතිතුමා මේක සුප්‍රීම උසාවියෙන් නැවත වරක් මතයක් මේ අහන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අපිට පැහැදිලි. ඒ නිසා මේක මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට අතිවිශාල ප්‍රයෝජනයක් ලබා දෙන විදිවිධාන ඇතුළත් කෙටුම්පත් දෙකක්. ඒක නිසා මේක විවාදයට ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. කරුණ පැහැදිලි ප්‍රධාන කටයුතු වලදී ගරු as far as the house is concerned there is no determination against this by a supreme court this has been referred to the supreme court they have looked into it whether it's a technical ground or otherwise they have debated according to the minister for 2 days karu amatuma na metana garu vasudeva amatuma vivadayata ganna puluwanda bæra kiyana eka nemei obutumalla illanne vivadayata gatta uwath wenna puluwan agatiyak athnam මේ අගතියට උත්තරයක් දීමට නොහැකියාවක් වෙයි කියන අදහස අපෝ ඉදිරිපත් කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කරපු කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් යම් නිගමනයන් දීලා තියෙනවා සංශෝධනයන් කළ යුතු ඒ සංශෝධනයන් අපි ගෙනෙනවා ඒක අද ඉදිරිපත් කරනවා අද සංශෝධන ගෞරව එවතුමා හොඳයි Honorable Minister, there have been some indication by the Supreme Court that certain provision must be amended. No, we are bringing amendment. There is no question about it now. There is no petition challenges now. The petition has been disposed of. Supposed to bring some amendments. Good, but then let us have the amendments before you bring them. We can't debate it today unless we are not taking it to a conclusion. No. This I say sir that this must be taken up for discussion because this is already late. This will affect lakhs and lakhs of
employees of the private sector. So this is not a matter that can be delayed because this is completely in order. Proposed amendments or the recommendations by Supreme Court is already tabled and circulated. Amendments been circulated and it's before your table now. Yes, Garu, Niyojaka Vipakshi Pradhana Samvidhayaka Tuma. Garu, me amata tuma kiwa sheshtha adhikarane yam nirdesha wagayak kewala thiyena okay. එතකොට මේ ශේෂ්ඨාධිකරණයේ නිර්දේශය වෙන ලද්දේ කවර නඩුව කේන්ද්‍ර මේ කවර පැමිණිල්ලක් පදනම් කරගෙන එහෙම නැත්නම් ඔබතුමාලා පළාත් පාලන ඔබතුමාගේ අමාත්‍යංශයෙන් පනත යවුවට පස්සේ වෙන ලද සංශෝධනයක්ද එහෙම නැත්නම් වෙන නඩුවක් තිබුණේ නැහැ මොකද නඩුව ප්‍රතික්ෂේප කරානේ එහෙනම් ඔබතුමාගෙන් දැනගන්න කැමති ශේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලබා දෙලා තිබුණේ මොකෙන්ද අනුර මිනිස්ටර් නෑ ඔබතුමා යවුවට පස්සේ අමාත්‍යංශය යවුවට පස්සේ මේ නේ මං කියන්නේ මම පැහැදිලි කරන්න ඒ පාඩුපිට යනවා නම් ඇමතිවරයාට බලතල තිබෙනවා ඒ පාඩුපිට යන ආයතනය සම්බන්ධව මේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවුරුද්දක කල් දමන ඒ බලය සීමා කරන්න කියලා සුප්‍රීම උසාවිය තීන්දුව කළා ඒ අපේ අමත නෙමෙයි ඒක මේ මිනිස්ටර් සුප්‍රීම උසාවිය මේ පනත කියවලා ඒගොල්ලෝ හඳුනාගත්ත මේ අඩුව මණ්ඩලයෙන් ශේෂ්ඨාධිකරණයට යොමු කරාද ඒ පනත යනකොට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා ශේෂ්ඨාධිකරණයට ගිහිලා පාර්ලිමේන්තුවට එනවනේ එතකොට මේ ශේෂ්ඨාධිකරණය මේ නිර්දේශාවේ කුමන අවස්ථාවේද වෘත්තීය සමිතිය විසින් නඩුව පවරපු අවස්ථාවේද එමෙතන ඔබතුමාලා පනත ශේෂ්ඨාධිකරණයට යවපු අවස්ථාවද මට දැනගන්න තියෙන එච්චරයි මේක නෑ මේක සුප්‍රීම උසාවිය විසින් හඳුනාගත් එක ඒක මම දන්නේ නෑ වෘත්තීය සමිතිය ඉදිරිපත් කළාද කියලා සුප්‍රීම දැන් වෘත්තීය සමිතිය ඉදිරිපත් කරපු විරෝධයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජීවිත අපිට කරන් තියෙන එච්චරයි නඩු පෙස්සම ප්‍රතික්ෂේප කරලා මේ සුප්‍රීම උසාවියකට මේ විදිහට නඩුවක් අහලා තීන්දුව දෙන්න පුළුවන් කමක් නැහැ වරිමු ගන්න පැන නගින ප්‍රශ්න වලට වරිමු ගන්න සුප්‍රීම උසාවියට යොමු කරන්න යනවා මේ පෙස්සම් දැන් ඒ ඔබ ඉදිරි ඔබතුමන්ලා ඉදිරිපත් කරපු මේ පෙස්සම් නැත්නම් ඔබතුමන්ගලගේ වෘත්තීය සමිතිය ඉදිරිපත් කරපු පෙස්සම් සම්බන්ධව සුප්‍රීම උසාවිය ගත්ත තීන්දුව තමයි අපිට තියෙන්නේ මේක මේක මේකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණය හරියාකාරව ඉදිරිපත් කළා නැහැ ශේෂ්ඨාධිකරණ නිර්දේශ වගේක් වෙලා තියෙනවා කියලා. ඒ නිර්දේශය විය කවර නඩුව හරි ඔබතුමාලා පනත යවුවට හරි මොන අවස්ථාවද කියලා දැනගන්න ඕනේ. කන්සර් කතාවක් අහන්නේ. දැන් මේ සංශෝධන ශේෂ්ඨාධිකරණෙන් එවුවනම් ඒ ශේෂ්ඨාධිකරණෙන් එව මොකක් පදනම් කරගෙන? ශේෂ්ඨාධිකරණේ පාර යන බස් එක යනකොට පනතක් හම්බෙලා වෙන්න බෑනේ. නේද? එතකොට අමාත්‍යංශය යොමු කරාට පස්සේද එහෙම නැත්නම් අර නඩුව යටතේද? ඒකයි මම දැනගන්න ඕන. Judgment I will quote from the judgment. The B this being so, that is about the objection that has been raised by the Solicitor General that this is not in accordance with the Constitution. This being so, this court has no jurisdiction to proceed further with the petition. Indian me, petsama pratichep karuwa kare mam me kyan. As the jurisdiction of the court has not been duly invoked, we accordingly reject the petition upon being pointed out to the learned deputy by the learned deputy Solicitor General that clause 3, subsection 9. Gives wide powers to the minister with regard to the operation of the provisions of this section in relation to any industry or service. The learned deputy solicitor general, acting in the best tradition of the attorney general's department, informed that appropriate guidelines would be formulated for the minister to exercise his discretion, and same will be moved at the committee stage amendment. Again, amethyore agethi na balatala swivankiri mata yam vidividhanayak. संशोधन ගෙනෙන අවස්ථාවේදී ඉදිරිපත් කරන්නයි කියන කාරණය. ඒක අපි අද කරන්නේ. හොඳයි. හොඳයි. හොඳයි පැහැදිලි. දැන් පැහැදිලි. සභානායකතුමා යා. ඔව්. නෝ ඒක තමයි දැන් පැහැදිලි කිරීමක් කරේ. We will start the debate sir. Yes. අපි විවාදය ආරම්භ කරමු. Yes. නෑ විවාදය ආරම්භ කරමු. හරි ඒක ගරු දිනේෂ් අවතුමා පොඩක් පැහැදිලි කරගන්න ගරු දිනේෂ් අවතුමාගේ පැත්තේ දිනේෂ් අවතුමා order order please ගරු ගරු නියෝජක කතානායකතුමනි අපි අපි let's resolve this අපි විපක්ෂයට සමත් දුන්නේ මේක ගැන යම් කිසි මතයක් ඇති කරන්න හැබැයි අත්ත වශයෙන්ම මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ අපි විවාදය ආරම්භ කරමු ඔව් ඔබතුමාගේ අදහස හරි ගරු ඇමතුමා බොහොම පැහැදිලි ප්‍රශ්නයක් විපක්ෂයෙන් පැන නැගුවේ ඔබතුමාගේ මෙම ඉදිරිපත් කළ තියෙන කරුණු උසාවියට ගියා උසාවියෙන් ඒ ප්‍රතික්ෂේප කළා
හැබ උසාවියෙන් ප්‍රතික්ෂේප කරන ලාවේ ඕඩර් එකේ තියෙනවා යම් කරුණ ඔබතුමාට අමුතුමා හරියට නිර්දේශ වගේක් කියලා තියෙනවා ගයිඩ්ලයින්ස් වගේක් දීලා තියෙනවා ඒකයි ඇහුවේ ඉතින් ඔබතුමා කිව්වා නම් එම උසාවියේ සුප්‍රීම උසාවියේදී ඉදිරිපත් කරන කරුණ මත එය ප්‍රතික්ෂේප කළා වුවද එහිදී ගන්නාලද කරුණු පදනම් කරන් අමුතුමාට දීලා තියෙන නිර්ණායක වුණේ තන නිර්දේශ මතයි මේක ආවි කියලා ඒතොර ඒ ප්‍රශ්නේ විසඳනවා මම හිතා ඔබතුමාට නියෝජ්‍ය කතානායකතුමනි මේ ඉදිරිපත් කරපු සියලු ප්‍රශ්න වල සියලු කරුණු අපිට පිළිගන්නට බෑ ඒක තමයි මෙතන අපි ගිහිලා ඉදිරිපත් කළේ සමහර ඉල්ලීම් අපි ප්‍රතික්ෂේප කරා ඒ වගේම ඒවා ඉදිරිපත් කරන බැරි බව අපි උසාවියේ ඉදිරිපත් කළා පිළිගන්නට බැරි බව කෙසේ නමුත් උසාවියේ විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා දීපු උපදේශ 90 සකස් කරපු සංශෝධන දෙකක් තියෙනවා ඒ දෙක අපි ඉදිරිපත් කරා right very good it's very clear now no yes මම කියා සිටිනවා මේ නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීතුමාටම කතානායකතුමා දවස් දෙකක් ඉස්සලා ලබා දුන්නා මේ නඩු තීන්දුවේ කිසි තැනක කම්කරු ඇමතුමාට හෝ කම්කරු කොමසාරිස්තුමාට එවැනි උපදේශක් දුන් බවට සටහනක් නැහැ මේකේ තියෙන එකම සටහන අපි පිළිගත්ත කලින් මේක මේ සිටිසන් කියන අර්ථ නිරූපණය යටතේ වෘත්තීය සමිතියට අයිතියක් නැත කියලා ප්‍රතික්ෂේප කරනවා කියන එක. දැන් එක වෘත්තීය සමිතියක් ශ්‍රී ලංකා නිදහස් සේවක සමිතිය. එහි සභාපතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා පුරවැසියෙක් නොවන බව ප්‍රකාශ කළා මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වෙන කිසි වගන්තියක් ගරු කම්කරු ඇමතුමනි ඔබට ගෞරවය ඇතුව කියනවා මෙතන ඔබට නිර්දේශයක් කරලා නැහැ. If you can quote, you quote the section. The learned deputy solicitor general acting in the best tradition of this attorney general's department informed that appropriate guidelines will be formulated for the minister to exercise his discretion and same will be moved at the committee stage amendment. So then what else? මට පාර්ලිමේන්තුවෙන් දුන්නේ එන වෙන එකක් නෑ නෑ මේතන 52ක් ඔබතුමා දන්නවා 52ක් කියලා ඒ නිසා වරද්ද ගන්න එපා මම ඊටාම නැෂනල් මිනිමම් වේජ් ඔෆ් වර්කර්ස් that is one bill honorable deputy speaker නෑ නෑ ඔය ඔබතුමාට කලබල වුණාට විවාදය ආරම්භ කරන්න බෑ හරි උත්තරයක් දෙන්න උත්තරයක් නොදී මේක නිකන් කලබල වෙන්න එපා අපි ඇමතුමාට විරුද්ධව කතා කරනවා නෙමෙයි අපි මේ සහයෝගයෙන් මේ ප්‍රශ්නේ විසඳගෙන ඔඩර් ක්‍රමානුකූලව සහය දෙන්න හදන්නේ මේ නොටු අනුකම්පාවක් ඕනේ ඔබතුමාගේ මේ ලක්ෂ ගණන් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නයක් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංගම ධනපති ආණ්ඩුව ලීඩර් ද හවුස් හොඳයි ජනතාවගේ නායකයෝ ඕ This being so that this court has no jurisdiction to proceed further with the petition as the jurisdiction of the court has not been duly invoked. We accordingly reject the petition upon being pointed out to the learned deputy solicitor general that clause 3.9 gives wide powers to the minister with regard to the operation of the provision. Section relation to any industry or services, learned deputy solicitor general acting in the best traditions of attorney general's department inform That's that right. appropriate guidelines would be formulated for minister to exercise his discretion and same would be moved at the committee stage amended. That is what you have done now. So therefore, matter is very clear. You have moved in with the amendments as per the Supreme Court determination. So let us move on with the matter. Item number 1, 2, 3. So that is exactly what I read out. Exact. Okay. I know.
ප්‍රධාන කටයුතු සඳහා අයිනෝ what is being quoted by honorable minister විවාදයට ගන්න කරුණු කීපයක් තියෙනවා මොකක් ඔව් දිසානායකතුමා මේ සභානායකතුමා කිව්වා මේ අනුකම්පා කරලා තමයි අපිට මේ ඉඩ කඩ දෙන්නේ මොනවා දැන් මේ විවාදයට කරන්නේ ඔබතුමා අනුකම්පා කරලා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු ගන්න කියලා ලියුම් ඇරියේ ඒකයි අනුකම්පාව මේක ඇවිල්ලා මේ අපේ අයිතියක් අපි කතා කරන්නේ පනතක් ගේනකොට අමාත්‍යවරේ පනත කොහොමද ගේන්නේ කියලා දැනගන්න අපේ අයිතිය මේක අනුකම්පාවනේ අනුකම්පාව නම් ලියුම් යවලා තියෙන කතික ආචාර්යවරු බලන්න පිළිබඳ දැනුම් දීම I think leader of the house garu niyojya kathayakathuwa mama etubata kiwwe sheshthadikarne meka reject nan reject ow etara giya tar karanna ba hondai reject nan reject dinata niyamita katiyutu sandaha sangwardana upayamarga